ආයිබෝවන් කියලා පිළිගන්නවා තේනකසිරි YouTube channel එකට යාළුවෝ හැම දෙනාම ආයෙත් ඔන්න මම අද ගෙනාවා ඔයාලට සුපිරිම වීඩියෝ එකක්. ඉතින් බලන්න ඉවර වෙනකන් අනිවාර්යෙන් බලන්න. ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ඇත්තටම ඉමෝ හැක් කරන්න පුළුවන්ද? ඇත්තටම ඉමෝ හැක් කරන්න පුළුවන් නම් කොහොමද අපි ඉමෝ හැක් කරන්නේ කියලා. ඉතින් යාළුවනේ මම කියලා දෙන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ ඉමෝ හැක් කරනවා කියන්නේ කියන එක ඇත්තටම සුපිරිම හැකර්ස්ලට නම් පුළුවන් ඇති. නමුත් අපි සාමාන්‍ය ෆෝන් යූස් කරන අය නිසා අපිට ඉමෝ හැකර් කියන එක ඇත්තටම වැරදි. හැකර් හැක් කරන්න බෑ. නමුත් අපිට පුළුවන් තව කෙනෙකුගේ ඉමෝ එකක් අපිට හොරෙන් එයාට හොරෙන් හදාගන්න. ඉතින් ඒක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම කියලා දෙන්නම් ඒ ක්‍රමය කොහොමද කියලා ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම මාව subscribe කරලා මට support එක දෙන්න ඔයාලගේ. ඉතින් යාළුවනේ මම කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඔයාලගේ girlfriend ගේ boyfriend ගේ වෙන්න පුළුවන් කාගේ හරි emo එකක් ඔයාලට හොරෙන් බලා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කාටද message කරන්නේ call කරන්නේ කාටද කියන එක බලා ගන්න අවශ්‍යතාවයක් තියලා නම් මම කියලා දෙන්නම් කොහොමද ඒ emo එක හදන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා දැනට emo වල අපිට account දෙකක් එකම account දෙකක් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ emo software දෙකක් කරන් අපිට එකම නම් වෙන උනා හදා කරන්න පුළුවන් පාසුකම යාලා දීලා දෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි හොර emo එක හදා ගන්න යන්නේ. ඉතින් අපි කියමු ඔයාගේ girlfriend ගේ emo එක තියෙනවා. ඔයාට ඒක හොරෙන් බලා ගන්න ඕනේ කාටද message කරන්න කියලා. ඉතින් යාළුවනේ ඔයා කරන්න ඕනේ ඔයාගේ phone එකට empty emo එකක් download කරගන්න එක. හැබැයි මේක කරන වෙලාවට අර emo එක girlfriend ගේ emo තියෙන phone එක ළඟ තිබිය යුතුමයි. ඉතින් ඔයාලා මේක සාමාන්‍ය ගොඩක් අය හැකර් හැකර් කිව්වට හැක් කිරීමක් නෙමෙයි, හොරෙන් password එක ගන්න පුළුවන් password එක ගැනීමක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඇයගේ phone number එක අලුත් emo එකට අලුතෙන් ගත්ත emo software එකට ඇතුළත් කරන්න. ඒ ඇතුළත් කරාන් පස්සේ ඇයගේ ඇය දැනට ක්‍රියාත්මක කරන emo එකට code එකක් යනවා. අන්නේ code එක හොරෙන් බලාගෙන ඉඳලා හොරෙන් බලාගෙන හරි ගෙන්නගෙන හරි ඔයාගේ අර code එක තියෙන තැනට ගහපුවාම girlfriend ගේ emo එක ඔයාලගේ account එක ඔයාගේකෙත් හැදෙනවා. ඉතින් අන්න එහෙමයි ගොඩක් අය කියන්නේ හැක් කරනවා කියලා. ඉතින් අර විදිහ තමයි කරන එකම ලේසිම ක්‍රමය. ඉතින් මේක කරනකොට ගොඩක් සැලකිලිමත් වියයුතුමක් දෙයක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම්. ඒක අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි, නැත්නම් ඔයත් අමාරු වෙනවා. මොකද්ද ඒ සැලකිලිමත් වේතු කරුණ? ඔයා ඇයගේ emo එක හදනකොට ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න එපා. ඒ ෆෝන් එක පාවිච්චි කරොත් ඔයාගේ තියෙන කන්ට්‍රැක්ට්ස් වලටත් emo එක හැදෙනවා. ඒ කියන්නේ ඔයාගේ යාළුවෝ ඔයාගේ ෆෝන් බුක් එකේ emo ඉන්න හැමෝම අරයාගේ account එකෙත් පෙන්වන්න ගන්නවා. එතකොට අර පාවිච්චි කරන emo එකත් jam වෙන ස්වභාවයක් ගන්නවා. මොකද යාළුවෝ කියන්නේ අර හදන emo එකට තව යාළුවෝ ඔයාගේ යාළුවොත් add වීමක් වෙනවා. ඒ නිසා සැලකිලිමත් වෙලා ඔයාලා එහෙම දෙයක් කරනවා නම් වෙනින්ම numbers මොකුත් නැති අලුත් ෆෝන් එකක් ගන්න. ඒක තමයි සුදුසුම දේ. ඔයාගේ ෆෝන් එක හැදුවොත් ඔයාගේ emo එකටත් එයාගේ emo එකට ඔයාගේ friends ලබාව පෙන්වන්න පටන් ගන්නවා. එතකොට ඒක තව ලොකු ප්‍රශ්නයක් වෙයි. හොරයක් අල්ලන්න ගිහිල්ලා ඊට වැඩි ලොකු අමාරුකම ඔයාලා වැටේ. ඒ නිසා ඔයාලා ඒ ගැන සැලකිලිමත් විය යුතුමයි. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියලා දුන්නේ emo hack කරන විදිය. ඇත්තට මෙහෙම කරන්න පුළුවන්. මමත් කරලා තියෙනවා. මමත් බලලා තියෙනවා, අත්හදා බලලා තියෙනවා. කරන්න පුළුවන්. ඒක තමයි ක්ලේසිම ක්‍රමය. ඉතින් ඔයාලට යම් කිසි දැනුමක් අවබෝධයක් එන්නද මේ වීඩියෝ එකෙන්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් ධම්ම පල්ලෑපරත් අට බටන් එක ඔබලා subscribe කරලා මගේ YouTube channel එකට සහයෝගයක් දෙන්න. ඉතින් යාළුවනේ ගිහිල්ලා එන්න. හැම දිනාටම පුස්තරණයි සතුටින්.